සංසෝධනය. ස්වා විදායක බල අතර ගැටුමක් තිබෙනවා. විදායක බල නැතුණොත් රට බෙදෙනවා 13 වෙනි සංසෝධනය. හැම විදායක ජනාධිපතිවරයෙක් පිළිබඳ සටන වැඩිම තීව්‍ර වුණා 94. 94 දී 13 වෙනි සංසෝධනය කියන වෙලාව තමයි 94 ඡන්දකා කියනකොට. ඔය කය ගන්න මාත්‍ර කවුවත් එක 13 කියනවා ඒකේ පැකිලා කිව්වේ. 99 වෙනි ඡන්දකා කියනකොට 13 කියනවා විදායක බල ඕන කියලා කවුරු කිව්වනේ? 2005 මහින්ද කියනකොට නෑ විදායක බල ඕන මහින්ද කියනකොට විදායක බල එපා කියලා අහෝසි කරනවා කියනකොට කිව්වේ නෑ නෑ 13 වෙනි සමයේ ඕන කියලා. 2010 දී මහින්ද කියනකොට නෑ 13 වෙනි නිසා විදායක බල ඕන කියලා කිව්වේ නෑ. 2015 මහින්ද කියනකොට 13 වෙනි නිසා විදායක බල ඕන කියලා කවුරුත් කිව්වේ. අද මොකද කියන්නේ? අද මේ 13 වෙනි නිසා විදායක බල ඕන. මම එකක් කියනවා. 13 වෙනි සංශෝධනයේ පළාත් සභාව පිළිබඳ බලය ජනාධිපතිවරණ තන් දෙකකට ලැබෙනවා. එකක් ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙනවා. අනිත් එක පළාත් සභාව සහ පළාත් පාලන පණිවිඩයෙන් ලැබී තිබෙනවා. අද ජනාධිපතිවරණ යන පළාත් සභාව අපි විසුර හැරෙන බලය තිබෙන ව්‍යවස්ථාවෙ නෙවෙයි. ව්‍යවස්ථාවෙ නෙවෙයි තිබෙන්නේ. 1993 වරදරාජ පෙරමාල් වෙනම රාජ්‍ය ප්‍රකාශ පත්‍රයක් පස්සේ ඒකට පළාත් සභාව යමති පෙස්කත් පෙරේරා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව සම්මත කරා. සංශෝධන කරන පළාත් සභාව සහ පළාත් පාලන පණිවිඩ එවැනි අවස්ථාවකදී ආණ්ඩුකාරවරයාගේ මතය විමසා පළාත් සභාව කිසිමයකින් බලය ඒක තිබෙන්නේ ව්‍යවස්ථාවෙ නෙවෙයි පළාත් සභාව පනති මේ ඉල්ලන්නේ පළාත් සභාව සංශෝධනයක් නෙවෙයි මේ ඉල්ලන්නේ ව්‍යවස්ථාවේ සංශෝධනය. ඒ වගේම ජනාධිපතිවරයාට 13 වෙනි සංශෝධනය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන කිසි බලයකට අත තියලා නැති බව අපිට මුන්නාන්සලා සහතික කරනවා. 13 සහ ජනාධිපතිවරයා අතර බලයේ විදියට ආරක්ෂා කරන පරිදි තමයි මේ සංශෝධනය ඉදිරිපත් කරන්නේ. ඊළඟ